Welcome back to my channel. ඉති අද ඔයගලන්ට මම අරගෙන ඉන්නේ කොහොමද අපි අලුත් අවුරුද්ද ලෑස්ති වෙන්නේ. ඇතර එහෙම ලොකු ලෑස්තියක් උන්නේ නැහැ. හදිසියෙම කොකිස් ටිකක් ඇදුවා. ඒ වගේම කැවුම් නම් මම ඇත්තටම අරගෙන ආව කඩේ තිබුණා. ෆ්‍රෝසන් කැවුම් මෙහි ගන්න තියෙන. ඒ වගේම ලව් කේක් එකක් ඇදුවා. අනිත් දේවල් ප්‍රිපෙයා කරා. එකතු වෙලා ඉන්න කොහොමද අපේ නිව් ඉයර් vlog එක කියලා. Hello, I am in Auckland City. I am in Auckland City. I am in the Sky Tower. I am in Sky Tower. Fireworks. I am in the Sky Tower. 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 I am in Then we land in Sky City ke fireworks balanna. Balagena inna thawa vinadi 16ක් තියෙනවා. Hopefully වැස්ස නැත්තම් හොඳයි. නැත්තම් බලන්න දැනටත් වහිනවා. කට්ටියත් එක්ක කුඩි හැලගෙන ඉන්නේ. ඉතින් බලමු. I think happy new year කියලා කියනවා. ඉතින් අද පළවෙනිදා උදේ අපි පන්සල් යන හදන්නේ කිරිබත් කාලා. ඉතින් මගේ ගෙදර ගාඩ්නිය තියෙනවා. ඉතින් ගාඩ්නිය ටිකක් කඩාගෙන පන්සලට යන්න කියලා තමයි හැදුවේ.
මම සාමාන්‍ය නිව් ඉයර් එකට ඒ වගේම සිංහල හින්දු අලුත් අවුරුද්දට දෙකටම කිරි උතුරනවා. ඉතින් චාරිත්‍රයක් විදිහට මම මගේ ගෙදරට ආපු දවසේ ඉඳලා මම මේ දේ කරනවා. ඉතින් ඕගොල්ලොත් කිරි උතුරවන්න ඇති කියලා හිතනවා මේ අලුත් අවුරුද්දේ. ඊට පස්සේ මම බුද්ධ ආගමේ කෙනෙක්. ඉතින් බෞද්ධ ආගමේ විදිහට හඳුන් කූරක් පහනක් මල් ටිකක් තියලා වැඳලා ආශිර්වාදය අරගෙන තමයි අපි සාමාන්‍යයෙන් අපි ඕනම වැඩක් පටන් ගන්නෙ. ඉතින් හස්බන්ඩ්යි මායි අපේ ගෙදර තියෙන බුදුහාමුදුරුවන්ට තියෙන පහන පත්තු කරලා බබාලත් එක්ක එකතු වෙලා ගාථා කියලා අලුත් අවුරුද්දේ අපි හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මම විශ් කරන ඕගොල්ලොන්ටත් මේ අලුත් අවුරුද්දේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන හැම කටයුත්තක්ම සියලුම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් බුදුන් වැඳලා ඊට පස්සේ පොඩි කැම මේසයක් ලෑස්ති කරා. ඇත්තටම කිරිබතුයි කැවිලි කීපෙකුයි විතරයි එහෙම ලොකුවට අපි නිව් ඉයර් කියන දේ එහෙම ලොකුවට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. අර චාරිත්‍රයක් විදියට සහ අලුත් ආරම්භයක් විදියට තමයි මේ දේ කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මගේ බ්ලොග්ස් බලන කෙනෙක් නම් මම ගොඩාක් ලෑස්ති වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට. ඉතින් මේක හදිසියෙම තියෙන දෙයක් කාලා බීලා ඔය පළවෙනිදා පොඩ්ඩක් වෙනස්කට සෙලිබ්‍රේට් කරන්න ඕනේ. මොකද න්යූසීලන්ඩ් වල පළවෙනිදා දෙවෙනිදා කියන්නේ පබ්ලික් හොලිඩේස් දෙක. ඉතින් අපි කොහොමත් එක දෙක දවස් දෙකම වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මෙහි ක්‍රිස්මස් එක බොක්සින් ඩේ එක දවස් දෙකමත් නිවාඩු. ඉතින් ඊට පස්සේ 3-4-5 තමයි ගොඩක් වෙලාවට වැඩට යන්න තියෙන්නේ. නමුත් අපේ ඔෆිස් වල ගොඩක් වෙලාවට ඒ දවස් තුනත් නිවාඩු දාලා හැමෝම එක්ක 8 වෙනිදා නැත්තම් 15 වෙනිදා තමයි ආපහු වැඩට එන්නේ. මොකද මෙහි ඉන්න අය අනිවාර්යෙන් දෙසැම්බර් ජනවාරි කියන මාස දෙකේ තමයි නිවාඩු යන ගොඩක් අය. දෙසැම්බර් පළවෙනි සතිය ඉඳලම නිවාඩු ගිහිල්ලා ජනවාරි මැද තමයි හරියටම රස්සාව පටන් ගන්නෙ. මොකද පෙබරවාරි වෙද්දී බබාලගේ ඉස්කෝල පටන් ගන්න ඔය හින්දා ඔය මාස දෙක තමයි හැමෝම හොලිඩේ එක එන්ජොයි කරන්නේ, එක එක දේවල් කරන්නේ. අනිත් එක මේ රටේ සමය එක ඒ හැමදේම හින්දා ගොඩක් අය නිවාඩු යන්නේ. ඉතින් හැමෝම රිලැක්ස් එකේ ඉන්න කාලේ. ඉතින් තැන්ක් යූ අද බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටියට. හැමෝටම හැපි නිව් ඉයර් කියලා ආපහු පාරක් විශ් කරනවා. අලුත් කෙනෙක් ඉන්නවා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකදී හම්බෙමු.